ගණදෙවියන් ගැන උගන්වන වැඩමුළුව දැන් මම පටන් ගන්නවා තව දවස් කීපයකින්. ඒ කියන්නේ ඔයාලට ෆෝන් එකෙන් සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි විස්තර ඔක්කොම මේ වීඩියෝ එකේ යට දාලා තියෙනවා. මේ වීඩියෝ එක පහලා තියෙන ලින්ක් එකෙන් ඔබට යන්න පුළුවන්. හරි. දැන් එතකොට ආධුනික බැතිමතුන්ට ගණදෙවියන් වඳිනකොට ඇතිවන ගැටලු වලට තමයි මම මේ ටක්ටක් ගාලා කෙටියෙන් උත්තර දෙන්න යන්නේ. පළවෙනි ප්‍රශ්නය. දෙවිවරු ඇත්තටම මිනිසුන්ට උදව් කරනවද? අපොයු ඉස්සර කාලේ ඉඳලා බලගත්තු ප්‍රබල අය පවා දෙවරුන්ගේ උදව් ඉල්ලනවා. දැන් හොඳම උදාහරණය තමයි දුටුගැමුණු රජතුමා. යුද්ධේ දිල්ලා දෙන්න කියලා කතරගම දෙවියන්ගේ උදව් ඉල්ලුවා. බාරේ තමයි කතරගම දෙවියන් දේවාලයක් හැදුවා. දේවාලයක් හදනවා කියලා. ඉතින් දුටුගැමුණු රජතුමා යුද්ධේ දිනුවා. ඊට පස්සේ අර කතරගම දේවාලය හැදුවා. හරි? ඉතින් ඒ වගේම දැන් ඉන්න දේශපාලනඥයෝ සහ ඉහළ සමාජය අය ඒ වගේ විශේෂයෙන් විශේෂයෙන් මැණික් මුදලායිලා හරියට දෙවරුන්ගේ උදව් ගන්නවා. දෙවෙනි ප්‍රශ්නේ අපේ වැඩමුළුවට එන අයට උදව් වෙණි නේද? ඔව්. අපේ වැඩමුළුවේදී මේ වැඩමුළුවේදී මම කියලා දෙනවා නියම බැතිමතෙක් වෙන්නේ කොහොමද කියලා. මොකද දෙවියෝ වැඳ කියලා හැමෝටම දෙවියන්ගේ උදව් ලැබෙන්නේ නැහැ. උදව් ලබා ගැනීමේ රහස් තියෙනවා. දෙවියන් කැමති කෙනෙක් බවට ඔයා පත් වෙන්න ඕනේ. ඔයා දෙවියන්ගේ හොඳ බැතිමතෙක් බවට පත් වුණා තමයි ඔයාට නොනවත්වා දෙවියන්ගේ උදව් ලැබෙන්නේ. ඉතින් ඒව උගන්වන වැඩමුළුව තමයි මම මේ තව දවස් කීපයකින් පටන් ගන්නෙ. ඊළඟ ප්‍රශ්නේ බෞද්ධයන්ට දෙවියන් වඳින එක කරන්න පුළුවන්ද? ඒක වැරද්දක්ද පවක්ද? නෑ, කිසි පවක් නෑ. බෞද්ධයාගේ අත්පොත කියන පොතේ පැහැදිලිව ලියලා තියෙනවා අපිට කරදරයක් වුණාම හෝ යමක් අවශ්‍ය වුණාම අපි දෙවි කෙනෙක්ගේ උදව් ඉල්ලන එක අර ප්‍රබල කෙනෙක්ගේ උදව් ඉල්ලනවා වගේ වැඩක් කියලා. අසනීපයක් වුණාම වෛද්‍යවරයෙක් ළඟට යන්නේ ඒ වගේ වැඩක් කියලා. හරි? ඇයි ගණ දෙවියන් මෙච්චර දෙවරු ඉදදී ඇයි මේ ගණදෙවියන් ගැන උගන්වන්නේ? හේතුව ගණදෙවියන් ඉතා නම්‍යශීලී දෙවි කෙනෙක්. අපිට ගොඩක් උදව් කරනවා. ගොඩක් උදව් කරන දෙවි කෙනෙක්. අපි අතින් යම් කිසි අතපසු වීමක් හරි වුණත් ඒව ගණන් ගන්නේ නැහැ. නීති රීති නැහැ. ඒ නිසා හරි ලේසි ගණදෙවියන් වන්දනා කරලා ගණදෙවියන් සතුටු කරලා ටකක් ගාලා උදව් ගන්න හරි ලේසි. දැන් සමහර අය අහන ප්‍රශ්නය තමයි මම අර දෙවියන් වඳිනවා මේ දෙවියන් වඳිනවා දැනටමත් ගෙදර. දැන් මම ගණදෙවියන් වඳින්න පටන් ගත්තාම අර දෙවියෝ තරහ වෙයිද? අපොයි නෑ. දෙවියෝ අතර ඊර්ෂ්‍යාව නෑ. දිව්‍ය ලෝකේ තියෙන ආදරය කරුණාව මෛත්‍රිය විතරයි. ඊර්ෂ්‍යාව හැම තියෙන මේ පෘථිවියේ. ඊර්ෂ්‍යාව තිබ්බනම් එයාලට දෙවියෝ වෙන්න හම්බ වෙන්නේ නෑ. එනං එයාලා සතර පායට යනවා. ඉතින් එහෙනම් ඒගොල්ලෝ ගාව තියෙන ආදරය කරුණාව මෛත්‍රිය විතරයි. එහෙනම් ඔබට දෙවියෝ කීප දෙනෙකුට වන්දනා කරන්නත් පුළුවන්. ඒක ඔබේ කැමැත්ත. සම්පූර්ණයෙන් නිර්මාංශ වෙන්න ඕනේද? අපොයි නෑ. වට මස්වාලු කරවල විතර කන්න පුළුවන්. හැබැයි ගණදෙවියන් වඳිනවා නම් ඌරු මස්ස හරක් මස් කන්නේ නැත්තම් වඩා හොඳයි. මම මේක එහා ලෝකෙන් පණිවිඩ ගන්න ගුප්ත වේදිනියක් මාර්ගයෙන් උත් ඇහුවා. එයාත් එහා ලෝකෙන් පණිවිඩ අරගෙන ඒ විස්තරේ මම ලිව්වා. මම ලියපු මැණික් පහ පොතේ සෙලිනා රොඩ්රිගස් කියලා ඇමරිකානු ගුප්ත වේදිනියක් මාර්ගයෙන් එතනදීත් ඒ හෙළි වුණා ඌරු මස්ස හරක් මස් කන්න එපා කියලා. ඉතින් සාමාන්‍යයෙන් හින්දු අය උරුමස්ස හරක්මස් කන්නේත් නැහැ. මාසික අසනීප දිනවලදී දෙවියන් වඳින්න එපා කියලා කියනවා නේද? ඔව්, හින්දු අය කියනවා. ඒ මාසික අසනීප දිනවලදී පූජාසනේ වැඩ කරන්න එපා. පූජාසනේ ළඟට ගිහිල්ලා දෙවියන් වඳින්න එපා. කෝවිල් සහ ඒ දේවාල වලට යන්නත් එපා. හැබැයි ඔබට හිතෙන් දෙවියන් වඳින්න පුළුවන්. ඔබ ඉන්න තැනකට වෙලා දෙවියන් රූපේ හිතේම අවාගෙන හිතෙන් වඳින්න පුළුවන්. ඉතින් ගාතා කියන්න පුළුවන්. නමුත් අර පූජාසනේ ළඟට යන්න එපා කියලා තමයි කියන්නේ. මලගියක් දරුපතක් වුණාම ඒ ගෙදර දෙවියෝ වඳින්න එපා නේද? ඔව්. අපි කියනවා කෙලි ඇති වෙනවා කියලා. මලගියක් දරුපතක් හෝ කොටහලු වීමක් වුණොත් ඒ ගෙදර පූජාසනය මාස 3ක් යනකම් රෙද්දකින් වහලා තියන්න. මාස 3කට පස්සේ ඒ පිළිම කහ වතුරෙන් හොදලා ඊට පස්සේ වඳින්න පුළුවන්. ගේ ඇතුලේ දෙවියන් වඳින්න හොඳ නෑ කියලා සමහරු කියනවා. ඒක ඇත්තද? සම්පූර්ණයෙන් බොරු. ගේ ඇතුලේ තමයි වඳින්නේ. දැන් උදාහරණයක් විදිහට ඉන්දියාවේ හින්දි නළුවිලියන්ගේ පූජාසන බලනකොට මදුරු දික්සිත් ගෙහෙම ඔක්කොම ගේ ඇතුලේ තමයි ගණ දෙවියන් වඳින්නේ. අපි වඳින්නේ ගේ ඇතුලේ. මම වඳින්නේ ගේ ඇතුලේ. හින්දු අය වඳින්නේ ගේ ඇතුලේ. දැන් කතෝලික අය ඒගොල්ලොන්ගේ ආගමේ පූජාසන තියන්නේ ගේ ඇතුලේ. ගේ ඇතුලේ තමයි දෙවියෝ වඳින්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාලට ඉඩ මාදි නම් එහෙම නැත්නම් ඔයාලා එළියේ වෙනම වඳින්න ඕන නම් ඒත් පුළුවන්. පිළිමයක් අනිවාර්යෙන් ඕනේද පූජාසනයේට?
සල්ලි තියෙනවනේ අනිවාර්යෙන් පොඩි පිළිමයක් ගන්න රුපියල් 10ක්වත් දීලා හැබැයි ඔබට ඇත්තටම ජීවත් වෙන්නවත් සල්ලි නැත්තම් එහෙමනම් රුපියල් හරි තියන්න ඒ කියන්නේ ෆොටෝ එකක් ඔය රුපියල් 5800 තියෙන්නේ ෆොටෝ එකක් හරි තියලා වඳින්න පූජාසනයේ දිශාවක් තියෙනවද නෑ ගෙදර ඕනෑම තැනක පූජාසනය තියන්න පුළුවන් හැබැයි චීන වාස්තු විද්‍යාවට ෆෙන්ෂුයි වලට අනුව කියනවා වයම දිශාවේ ගින්දර පත්තු වෙන්න හොඳ නෑ කියලා එනිසා ගෙදර වයම දිශාවේ පූජාසනය තියන්න එපා. කියන්නේ දැන් ගේ මැද මාලිමාව තියලා බලනකොට වයම කියලා කියන්නේ බස්නාහිරයි උතුරයි අතර තියෙන දිශාව. ඒ කියන්නේ තමයි ගින්දරපත් වෙන්න හොඳ නැත්තේ මොකද ඒතර ඒ ගෙදර ඉන්න පිරිමියාට අපලයි. පිරිමියාගේ වාසනාව අඩු වෙනවා. ඒ වගේම කාමරේ එකත් වයම දිශාවේ තියන්න එපා. ඒ කියන්නේ කාමරේ මැද මාලිමාව තියලා බලනකොට දැන් ඔය මාලිමාවක් නම් දැන් ඔය ෆෝන් එකකට පවා දාගන්න පුළුවන් ඔය ඇප් එකක් විදියට. කියන්නේ බස්නාහිරයි උතුරයි අතරනේ වයඹ තියෙන්නේ. ඒතර කාමරේ වයඹෙත් හෝ සාලේ වයඹෙත් පූජාසනේ තියන්න එපා. වෙන ඕනෙම දිශාවක පූජාසනේ තියන්න පුළුවන්. ඒ කියන්නේ පාන් පත්තු කරන්න පුළුවන්. වඳිනකොට බලන් ඉන්න ඕනේ පැත්තක් තියෙනවාද? මොන පැත්ත බලාගෙනද වඳින්නේ? සමහර අය අහනවා. ඕනෙම පැත්තක් බලාගෙන වඳින්න පුළුවන්. ඕනෙම දිශාවකට හැරිලා බලන්න. ඕනෙම දිශාවකට හැරිලා වඳින්න පුළුවන්. දෙවියන්ට වැඩක් නෑ ඔයා වඳින්නේ මොන පැත්තද කියලා. හරි ඒක දෙවියන්ට වැඩක් නෑ. ඔයා අවංක හොඳ බැතිමතෙක් නම් අනිවාර්යෙන් දෙවියෝ උදව් කරනවා. සමහර අය අහනවා පහනත් හරවන්න දිශාවක් තියෙනව නේද කියලා. මේවා මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න හරියට තියෙනවා. පහන ඕනෑම පැත්තකට හරවන්න පුළුවන්. කොයි පැත්තකට හැරෙව්වත් ගින්දරපත් වෙන්නේ උඩට. ඒ කියන්නේ දැල්ල යන්නේ උඩට. ඒ නිසා පහන හරවන පැත්ත ගැන සැලකේ මේ 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 හිතන්න යන්න එපා. පහන ඕනෑම පැත්තකට හරවන්න පුළුවන්. මොකද ගින්දරපත් වෙන්නේ උඩට. එක දවසක්වත් වඳින්න බැරි වුණොත් දෙවියෝ තරහ වෙනවද? අපොයි නේ. දෙවියෝ හරි නම්‍යශීලී ආදරණීය අය. ඔයාට දවස් කීපයක් වඳින්න බැරි වුණා. දෙවියෝ තරහ වෙන්නේ නැහැ. හැබැයි කම්මැලි කමට නම් වඳින්න නැතුව ඉන්න එපා. දැන් මම නම් දවසකට හැමදාම විනාඩි කීපයක් වඳිනවාමයි. මම ඊට වඩා වෙලාවක් ගන්නවා. මොකද මම පින් දෙන්න, ඒ වගේ ඔක්කොම. ඒ වඳින ක්‍රමයේ ඔක්කොම මම මේ වැඩමුළුවේදී කියලා දෙන්නම්. ඒ කියන්නේ ගණ දෙවියන්ට ආරාධනා කරලා, ගණ දෙවියන්ට විනාඩි කීපයකින් දවසකට විනාඩි 5ක් විතර වෙන් කරලා, එහෙම නැත්නම් විනාඩි 10ක් විතර වෙන් කරලා හැමදාම අපි කියනවා හැමදාම දෙවියන් සමග කනෙක්ට් වෙන්න ඕනේ, සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට තමයි මේ බන්ධනේ ප්‍රබල විදියට තියාගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි ඔයාලට හොඳට උදව් ලැබෙන්නේ. හැබැයි ඉඳලා හිටලා වඳින්න බැරි වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දෙවියෝ හැම දඩුවන් දෙන අය නෙමෙයි. මොකද මේ දෙවිවරු හරි ආදරණීය අය. මේගොල්ලෝ නපුරු යක්කු නෙමෙයි. මේගොල්ලෝ දිව්‍ය ලෝකයේ ඉන්න අය. ඒගොල්ලෝ හරි ආදරණීයයි. ඒගොල්ලෝ ගාව තියෙන්නේ ආදරේ, කරුණාව, මෛත්‍රිය විතරයි. ඒකයි ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙට ගියේ. හැමදාම වඳිනකොට පහනක් පත්තු කරන්න ඕනේද මල් ඕනේද? නෑ. දැන් මම නම් හැමදාම පහන පත්තු කරනවා. නමුත් කොහේ හරි දුර යන්න වුණොත් පාන්දර හරි නැත්නම් මම සමහර දවස්වල රට ගියොත් එහෙම එදාට පහන පත්තු වෙන්නේ නෑ. මම ඒතුළ මම ඉන්න හෝටල් කාමරේ හරි මම දෙවියන්ගේ රූපේ හිතේ මවාගෙන මම වඳිනවා. ඉතින් හැමදාම පහන් පත්තු කරේ නැතත් මල් තිබ්බේ නැතත් කමක් නෑ. නමුත් ඔබට හිතෙන් හරි දෙවියන් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ගේ ඇතුලේ පහන් පත්තු කරාම භූත දෝෂ ඇති වෙනවා කියලා සමහර අය කියනවා. සම්පූර්ණ වැරදි. දැන් ලෝකයේ විශාල පිරිසක් ගේ ඇතුලේ තමයි පූජාසනේ හදන්නේ. දැන් කතෝලිකය දැන් ලෝකේ වැඩිපුරම ඉන්න ආගම් අය ක්‍රිස්තියානියයිනේ. ඒ කියන්නේ කතෝලිකයනේ. ඒගොල්ලෝගේ ගේ ඇතුලේමනේ පූජාසනේ තියෙන්නේ. ඒ වගේම Hindu අයත් ගේ ඇතුලේනේ පූජාසනේ තියෙන්නේ. ඉතින් අපේ ගෙදරත් ගේ ඇතුලේ තමයි පූජාසනේ තියෙන්නේ. හැබැයි ඔබේ ගෙදර දැනටම භූතයෝ යක්කෝ පෙරේතයෝ ඉන්නවනะ එහෙමනම් ඒවා අයින් කරගන්න එක හොඳයි. එහෙම ඉන්නවනම් ගේ ඇතුලේ පහන් පත්තු කරලා මම දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. සමහරවිට ඒ භූතයන්ගෙන් හානියක් නොවෙන්නත් පුළුවන්. සමහරවිට දෙවරු වඩින් නැතු වෙන්නත් පුළුවන්. සමහර කියනවා ගෙදර භූත දෝෂෙම තියෙනවා නම් දෙවරු වැඩි වඩින් නැහැ කියලා. ඒ ගෙදරට. එහෙම නැතුව පහන් පත්තු කරා, ඒ කියන්නේ දෙවියොන්ට මේ එහෙම නැතුව පහන් පත්තු කරා දෙවියෝ වැන්ද කියලා. ගෙදරට භූත දෝෂෙන්නේ නැහැ. දෙවරු කීප දිනෙකට එක ගෙදර වන්දනා කරන්න පුළුවන්ද? පහන් පත්තු කරන්න පුළුවන්ද? ඕ පුළුවන්. දැන් අපේ ගෙදර නම් ගණ දෙවියන්ගේ පිළිමේ තියෙනවා. ඊට පිටිපස්සේ විෂ්ණු දෙවියෝ, ශිව දෙවියෝ වගේ තව දෙවරු කීප දෙනෙක්. මම ගරු කරන වන්දනා කරන තව දෙවරු කීප දෙනෙක්ගේ රූපමන් තියලා තියෙනවා. හැබැයි මම පහන් පත්තු කරන්නේ ගණ දෙවියන්ගේ පිළිමේට විතරයි. අනිත් දෙවරුන්ට මම වඳිනවා සහ පින් දෙනවා. මම හැම හොඳ වැඩක්ම කරලා මොකද මම හැමදාම මෛත්‍රී භාවනාව කරනවා. ඒ පින් මම ගණ දෙවියන් සහ අනිත් දෙවරුන්ට දෙනවා. මම විශේෂ අවස්ථාවලදී මම අනිත් දෙවරුන්ගෙන් උදව් ඉල්ලනවා. හැබැයි මම එක පහනක් පත්තු කරන්නේ. එක පහනක් පත්තු කරාම ඇති පූජාසනේ. හැබැයි ඔබ බුදුන් වහන්සේට වන්දනාමාන කරන අය බුදුන් වහන්සේට වෙනම පහනක් පත්තු කරන්න.
පිළිමේ තියන්න ඕනේ උසක් තියනවාද පූජාසනේ තියන්න ඕනේ උසක් තියනවාද නෑ ඕනෑම උසකින් තියන්න පුළුවන් දැන් ඉන්දියාවේ නම් සමහර අය ගොඩක් පහතින් තියනවා සමහර අය ගොඩක් උඩින් තියනවා මං හිතන්නේ මධ්‍යස්ථ උසකින් තිබ්බනම් හරි එක ගෙදරක පහන් දෙකක් පත්තු කරන්න හොඳ නෑ කියලා සමහර අය කියනවා ඒක ඇත්තද සම්පූර්ණ වැරදි දැන් අපේ ගෙදර පහන් දෙකක් පත්තු වෙනවා ඒක බුදුන් වහන්සේ එක පහනක් සංගරද මියන් එක පහනක් දැන් සමහර මීගමුයි මම දැකලා තියෙනවා කතෝලිකයෝ ඉන්නවා ඒගොල්ල මගේ ගණදෙවියන්ගේ වැඩමුළුවට ඇවිල්ලා ඒගොල්ල දැන් ගණදෙවියන්ටත් වඳිනවා. ඒ ගණදෙවිය ගොඩක් උදව් කරන හින්දා. ඒගොල්ල ජේසුස්වහන්සේටත් පහනක් පත්තු කරනවා. ගණදෙවියන්ටත් පහනක් පත්තු කරනවා. එක ගෙදරක ඕනෑම පහන් ගාණක් පත්තු කරන්න පුළුවන්. මේ වගේ වැරදි මත විශාල ප්‍රමාණයක් තියෙනවා එළියේ. ඉතින් මේ වැරදි මත තියෙන අයට කිසි දියුණුවක් නැහැ. ඉතින් ඒ නිසා ඔයාලා ඒව ඔළුවට දාගන්න එපා. මම ඉන්නේ බෝඩින් කාමරයක නං නිදන කාමරයේ ගණදෙවියන්ගේ පූජාසනය හදන්න පුළුවන්ද පිළිමයක් තියන්න පුළුවන්ද පුළුවන් දැන් ගොඩක් මම දන්න ළමයි ඉන්නවා විශේෂයෙන් ගෑල් ළමයි ඉන්නවා බෝඩින් කාමරවල ඒ ළමයිගේ ඒ බෝඩින් කාමරේ ගණදෙවියන්ගේ පිළිමයක් තියෙනවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් වඩා හොඳයි නිදන කාමරේ තියන්න නැතුව සාලේ වගේ හෝ වෙන තැනක තියන්න පුළුවන් නමුත් ඔබ ඉන්නේ කාමරයකන එහෙමනම් තියන්න පුළුවන් එහෙම නැත්නම් කබඩ් එකක් මුල්ලේ තියන්න පුළුවන් එහෙම නැත්නම් කබඩ් එකක ඒ කියන්නේ එහෙමද රාක් එක වෙනම රාක් එක තියන්න පුළුවන් වඩා හොඳයි ඇඳ පේන්නේ නැති වෙන්න තියන්න දැන් අඹුසැමියෝ දැන් දැන් මම දන්න සමහර අඹුසැමියන් ඉන්නවා ඒගොල්ලෝ ඉන්නේ කාමරයක කොළඹ කාමරයක තමයි ඒගොල්ලෝ ඉන්නේ ඒතර ඒගොල්ලෝ කරලා තියෙන්නේ කාමරේ වෙනම මුල්ලක ආවරණය කරලා ටිකක් අර ඇඳ පේන්නේ නැති වෙන්න වහලා වෙනම පූජාසනයක් තියෙනවා ඒගොල්ලොන්ට මොකද ඒගොල්ලෝ ගණ දෙවියන් වෙච්චන ආදරේ ඒ කියන්නේ කවර් කරලා වගේ ඒක ඇඳ පේන්නේ නැති වෙන්න පිළිමයේ කැඩුනොත් මොකද වෙන්නේ හදිසියේවත් ගණදෙවියන්ගේ පිළිමය හෝ දේව පිළිමය බිම වැටලා කැඩුනොත් ඒක විසි කරන්න එපා. මොකද ඒක ඔබේ ගෙදර වන්දනාමාන කරපු පිළිමේනේ. ඕනේ ඒක අලවලා පූජාසනේ පිටිපස්සෙන් තියන්න පුළුවන්. වඩා හොඳයි අලුත් පිළිමයක් ගත්තනම්. එහෙම නැත්නම් මේ පිළිමය කබඩ් එක හෝ ලාච්චුක දාලා වහලා තියන්න. මොකද ඒක කැඩිච්ච හින්දා. ඒක විසි කරන්න එපා. දැන් සමහර අය කියනවා අපිට බුදු පිළිමය තියන්න බුදු පිළිමය සහ ගණදෙවියන්ගේ පිළිමය තැන් දෙකක තියලා පහන් දෙකක් පත්තු කරන්න අමාරුයි. මොකද අපේ ගෙදර පොඩි. ඒස අපිට ඔක්කොම එකම පූජාසනයේ තියන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි බුදුන් වහන්සේට වෙනම පහනක් සහ ගණදෙවියන්ට වෙනම පහනක්. හැබැයි බුදුන් වහන්සේගේ පිළිමය උසින් වැඩි කරන්න ඕනේ. මොකද දෙවිවරුත් බුදුන් වහන්සේට ගරු කරන හින්දා.